අයිබෝන් සුබ දවසක්. 2024 ජනාධිපතිවරණය කොළඹ දිස්ත්‍රික්කයේ ජයගන්න අපේක්ෂකයා කවුද? ඊට කලින් කියන්න ඕනේ, මම දැකලා තියෙනවා YouTube නාලිකාවල සමීක්ෂණ වාර්තා කරනවා. පාරයන් මිනිසුන්ගෙන් අදහස් අහනවා. හැබැයි ඒ YouTube නාලිකාවට අවශ්‍ය කෙනා ඉදිරියට ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා. හැමෝම එහෙම නැතුව ඇති. හැබැයි ඕනකමක් තියෙන කෙනෙක්ට ඒ විදිහට පෙන්වන්න හැකියාව තියෙනවා. ඒ කොහොමද? මම මගේ යාළුවෝ කට්ටියකට හෝ ඒ පක්ෂයට සම්බන්ධ කට්ටියක් හරි ගෙනල්ලා ඒ නගරේ මම සමීක්ෂණය කරන හරි විසිරුවන පාර ඇවිදින ගමන් මම මයික් එක ගන්න ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා මට කැමති අපේක්ෂකයාගේ නම කියව ගන්නවා. වෙන්න බැරිද? කරන්න බැරිද? ඉතාලම ලේසියෙන් පාසුවෙන් ඕන කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා මේ සමීක්ෂණ වාර්තා ගැන අපිට හරි තීරණයක් ගන්න බැහැ. මම කරන දේ ඊට හාත්පසින්ම වෙනස්. බුද්ධියක් තියෙන කෙනෙකුට මම කරන දේ හරි කියලා අනිවාර්යයෙන්ම තේරෙනවා. මම කරන්නේ ගියවර ජනාධිපති වර්ණයේ ඡන්ද ප්‍රතිශතය 90 අනුමාන කරලා බලනවා කොහොම වෙයිද කියලා. ඒක තමයි හරි ප්‍රතිඵලය. එතකොට ගියවර ජනාධිපති වර්ණයේ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගත්තේ මේ ආකාරයට. ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නවා 727,000. සජිත් ප්‍රේමදාස මහත්මයා ගන්නවා 559,000. අනුකුමාර දිසානායක මහත්මයා ගන්නේ 53,000. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහතා අයින් කරත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අනුකුමාර දිසානායක මහත්මයාගේ ඡන්ද පරතරය 105ක් මොනෝ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ 107 නැහැ. ඒ 7 එහෙම් පිටින්ම අනුකුමාර දිසානායක මහත්මයාට ලැබෙනවා කිව්වොනං ඒක හාස්‍යයේ කාරණයක්. මම දන්නේ ගියපාර ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද දුන්න අයගෙන් වැඩි හරියක්ම දැසරේ ඡන්දය දෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. හරි, මේ විදිහට කල්පනා කරලා බලමු. අනුකුමාර දිසානායක මහත්මයා 53,000 ගන්නවා. ඒක අපි 10න් වැඩි කරමු. ඒත් එන්නේ 530,000. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගත්ත 107න් සජිත් ප්‍රේමදාස මහත්මයාට එකම ඡන්දයක්වත් එකතු කරන්නේ නැතුව අනුකුමාර දිසානායක මහත්මයා අවිවාහ යන්න පුළුවන්. ඒ කියන්නේ ලැබෙන 21 වෙනිදා ජනාධිපති වර්ණයේ නියත වශයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පැහැදිලි ලෙස සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරනවා. හරි, එහෙනම් අදට සමුගන්නම්. ඉදිරියට මේ වීඩියෝ බලන්න මගේ නාලිකාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. හරි, සිරි දෙනන ජය වේවා. සුබ දවසක්.